Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. අද උදේ සිට මේ වන විට අනේ පස්සරු 4 විතර වෙන විට දුම්රිය 28ක් අවලංගු වීමක් සිදු වුණා. විශේෂයෙන්ම නියාමක කාර්ය මණ්ඩලයට මට ඉන්දන නොමැති වීම හේතුවෙන් අපි මේ සඳහා දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළියක් යෙදුවා. දෙපාර්තමේන්තුවේ ඉන්දන ගබඩාවෙන් ඉන්දන ලබා ගැනීමට මම හිතන්නේ හෙට හෝ අනිද්දා අපිට එම ගැටලුව විසඳ ගන්න පුළුවන් වෙයි. මගින් කිසිම විදියකින් බයක් විය යුතු නැහැ. අපි උපරිම දුම්රිය ප්‍රමාණය ධාවනය කරනවා පසුගිය සතියෙමින්. එහෙත් ධාවනය කරන කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම නියාමක මහතුන්ට පැමිණීම සඳහා වාහනවලට, ඔවුන්ගේ මෝටරසයිකලයට ඉන්ධන ගසා ගැනීමට, ඉන්ධන හල්වල රැඳී සිටීමට හේතුවෙන් දවල් ධාවනය කරන ලද දුම්රිය කිහිපයකුත් ප්‍රමාද කිරීමට සිදු වුණා. එම නියාමක මහතුන් එනතේ මේක දිගින් දිගටම ඉදිරියට යන්න ඉඩ නොදී මගේ ජනතාව වෙනුවෙන් මං හිතන්නේ අපිට ඉදිරි දවස් දෙක හෝ තුන ඇතුළත අපිට පුළුවන් වෙයි අපේ දෙපාර්තමේන්තුවේ ඉන්ධන ගබඩාවෙන් මේ අත්‍යවශ්‍ය සේවා විශේෂයෙන් දුම්රිය ස්ථානාධිපති නියාමක රියදුරු සහ දුම්රිය පාලක සහ අත්‍යවශ්‍ය අනිකුත් දුම්රිය ධාවනයට සුජුව සම්බන්ධ වෙන අනිකුත් ශ්‍රේණි සඳහා දෙපාර්තමේන්තුවෙන් ඉන්ධන ලබා දීලා මෙම ගැටලුව විසඳගන්න විශේෂයෙන් යමක් කියන්න ඕන. ඊයේ ප්‍රකාශ කළ පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවට CPSSTL ආයතනයෙන් අපිට දිගටම ඩීසල් තොග ලැබෙනවා. ඒ අනුව ඩීසල් නොමැති වීම නිසා දුම්රිය ධාවනය යන හිටල නැහැ. මේ කාර්ය මණ්ඩලයට පැමිණීම සඳහා ඉන්ධන ලබා ගැනීමට අදාළ ඉන්ධන හල්වල රැඳී සිටීම හේතුව තමයි මේකට මුලින් බලපාලා තියෙන්නේ. ඒ නිසා එම ගැටලුව ඉතාම කෙටි කාලයකින් අපි විසඳගන සාමාන්‍ය පරිදි අපිට දුම්රිය ධාවනය කරන්න හැකි වෙයි කියලා මම ඉල්ලා සිටිනවා. ඉදිරියේදී අපි තවත් දුම්රිය කිහිපයක් වැඩි කිරීමට බලාපොරොත්තු වුණත් මෙම ඉන්ධන අර්බුදය දුම්රිය කාර්ය මණ්ඩලයට සහ දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දුම්රිය පාලකවරු සේවයට පැමිණීමේදී මේ ඉන්ධන අර්බුදය විසඳගත් වහාම අපිට ඉදිරියේ පුළුවන් වෙයි තව දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන්න. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වට වඩා විශාල මගී ප්‍රමාණයක් දිනෙන් දින දුම්රියෙන් ගමන් කිරීමට පැමිණෙනවා. මේක ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුවට දරාගත නොහැකි තරමට ප්‍රමාණයක්. විශේෂයෙන්ම මගින් ජීවිත අවදානම නොතකා දුම්රිය පාපුරු සහ සමහර අය දුරේ වහලේ උඩ පවා යනවා අපිට දැක ගන්න පුළුවන්. මේ ඉතා අවදානම් තත්ත්වයක්. ඉතින් නමුත් මේව පලක්කා ගන්න බෑ. අපිට පාලනය කරන්නත් බැරි තත්ත්වයට මගින් දුම්රිය යෑම වැඩි වෙලා තියෙනවා. මේකට අපිට හැකි පමණ අපිට තියෙන සීමිත සම්පත් ප්‍රමාණය උපයෝගී කරගෙන මගින්ට හැකි පමණ දුම්රිය ලබා දීමට තමයි දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමාත් උපදෙස් ලබා දීලා තියෙන්නේ.